මෙන් පවර් ටූල් වැඩෙත් ගොඩ අපිත් ගොඩ සභාගම පැවසුවේ දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 2600ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟාවනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සභාගම පියවර ගත්තා. ඒ අනුව අද පාරිභෝගිකයින්ට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 4860කටයි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000 45ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 910ක්. පසුගිය අප්‍රේල් 12 වෙනිදා සිට ඊයේ දිනය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අත්හිටපු අතර මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයින් දැඩි පීඩාවට පත් වුණා. ගෑස්සිංගේ හේතුවෙන් බූම් තෙල් සරහවන එල්ලුම වැඩි වුවද එම සැපයුම් ලබා දීමට මෙතෙක් නිශ්චිත පියවරක් ගෙන නැති හේයි දිවින විවිධ ස්ථානවල තවමත් බූම් තෙල් පෝලිම් දක්නට ලැබෙනවා. ඉතින් ළමයි 4 දෙනෙක් ඉන්න මට ආබාධිත රෝගුත් ඉන්නවා. ඉතින් මේ මාතේ වැඩට යන්නේ කොහොමද කියනකොට මේ පොලිමේ ඉඳලා කොටහේන ප්‍රදේශයේද භූමිතෙන් මිලදී ගැනීම සඳහා දිග පොලිම් දක්නට ලැබුණා. අප වාර්තා කර පැවසුවේ ඇතමුන් ඊයේ රාත්‍රියේ සිට පොලිම් වල රැඳී සිටි බවයි. පාන්දර 4 රස්සාවට යන්නේ නැතුව නගර සභාව වැඩ කරන්නේ බලන්න අපිට දෙන්නේ නැතුව මෙච්චර මේව කරන් දැන් වෙලාව කියලා සුමානයක් රස්සාවට කියන්නේ අපි. ආ එන්නේ මේ ගැල් මොකටද ඉදෙන්නේ ලාම්බුතේ පවුනේද මිනිස්සු. ආ මොනවාද මේ ලඟට යනකොට කියනවා ලාම්බුතේ නැහැ කියලා ලාම්බුතේ කියාගෙන. භූමිතෙල් ලබා ගැනීම සඳහා පැය 5ක පමණ කාලයක් පොලිමේ රැඳී සිට යලි නිවසට පැමිණි පුද්ගලයෙකු ටික වේලාවකින් මියගිය පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වරවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් දුමුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි 2 රුපියෙක්. මියගිය පුද්ගලයා භූමිතෙල් ලබා ගැනීම සඳහා පොලිම් වෙත ගොස් තිබුණේ රාත්‍රී 7ට පමණයි. සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා දෙක්කොය මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. කඩේට ගියා ලාම්පුතෙල් අරන් එන්න කියලා. උදේ 7:00ට ආරත් වගේ ඇති අනකොට අරන් එන්නම් කියලා තමා ගියේ ලාම්පුතෙල්. ගිය කෙනා ආවේ නෑ 12 වෙලත්. ඊට පස්සේ ඇවිල්ලා කකුල අමාරුයි කිව්වා. ඊට පස්සේ කාලා හාන්සි වුණා. එහෙත් එක්කම යා ගියා.